හයි යාළුවනේ අද මම ඔයගොල්ලන්ට අරගෙන ආවේ කොත්තමි චයිනීස් රසට හදන විදිය. මුලින්ම අපි නූඩල්ස් ටික තඹ ගන්න ඕනේ හන්දා පෑන් එකට වතුර ටිකක් එකතු කර ගන්නවා. දැන් අපි මේකට නූඩල්ස් පැකට් එකක ප්‍රමාණයක් එකතු කරගෙන විනාඩි දෙකක කාලයක් නූඩල්ස් ටික තඹ ගන්න අවශ්‍යයි. දැන් අපේ නූඩල්ස් ටික තැඹිලා තියෙන්නේ. ඒක නිසා අපි pan එකෙන් නූඩල්ස් ටික ඉවත් කරගන්නවා. දැන් අපි ලෑස්ති වෙන්නේ අපේ සෝස් එක හදාගන්න. ඒකට අපි වතුර මේසැහිඳි 4ක් පමණ එකතු කරගන්නවා. සෝයා සෝස් මේසැහිඳි 2කුත් එකතු කරගන්නවා. දැන් අපි pan එකට පොල් තෙල් මදක් එකතු කරගන්නවා. දැන් අපි එකතු කරගන්නේ පොඩියට කපාගත් සුදු ලුණු තේ හැඳි එකක ප්‍රමාණයක්. ඊන් පස්සේ පොඩියට කපාගත් ලේක් සෝල්ට්. දැන් අපි එකතු කරගන්නේ කැලමිලස් තේ හැඳි එකක්. ඉන් පසු විනාඩියක් පමණ මේක හොඳට තෙම්පරාදු කරගෙන බිත්තරයක් එකතු කරගන්නවා. දැන් අපි තම්බාගත් නූඩල්ස් ටික එකතු කරගන්නවා. දැන් අපි කරන්නේ හදාගත්ත සෝස් ටික මේකට එකතු කරගන්න එක. ඔයාලට පුළුවන් දැන් අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. මේක සැර අපිට තවත් වැඩි කරගන්න ඕන නිසා අපි මේකට මිරිස් කුඩු තේ හැඳකුත් එකතු කරගන්නවා. දැන් අපි මේක විනාඩි 2ක් 3ක් අතර කාලයක් පිසගන්න අවශ්‍යයි. ඔන්න දැන් මේ තියෙන්නේ කිසිම රසකාරකයක් නොමැතිව අපි සාදාගත් චයිනීස් රස තියෙන කොත්තුමී එක. මේ වගේ තවත් රසවත් රෙසිපීස් දැනගන්න දිගටම අපිත් එක්ක ඉන්න. අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.